ඉදීම් වල අගය අපි තව තව ඉහළ නංවන්නෙමු. SLT non-stop broadband ඉන්න ඉන්න වැඩිවන free loyalty data. අද 2020 ජනවාරි 5 ඉරිදා සිරස්තල රංජන්ට ඇප විදේශ ගමන් තහනම් බරපතල විමර්ශන වලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැකකිරන තැටි නිවසින් හමු වූ බවට පොලිසියෙන් ප්‍රකාශයක්. දුරකථන සංවාද 121,000ක් පටිගත කරපු CD තැටි කීපයක්. ගොකරල්ලේදී දැරියක් දූෂණය කර සැඟව සිටි අපරාධකරුවන් පිරිසක් කොටුවේ. බාතරින් තවත් ළමා හිංසනයක් ගැන තොරතුරු. ගුවන් අනතුරින් මියගිය ප්‍රධාන ගුවන් නියමුවා සහ සහායක ගුවන් නියමුවා දැයින් සමුගනි. සෙසු දෙදෙනාගේ දේහ නිවෙස් වෙතට. ෆොන්සේකාගෙන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට දෝෂාරෝපණයක්. යාපාලනය කියලා පොඩි විනයක් අපි උරුවෙදාගෙන ඒ හරහා අපි ජනතාව අමතක කරා. ඔබේ ස්වභාවික පැහැය ආයෙත් ඔබටම. From Other Derana. This is Other Derana. Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබුවන්, ඔබ මේ කොන්නේ අද දින රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවටගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් ඇප මත මුදා හරිනු ලැබුවා. කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කළා. පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ටාශයේ සහ අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැකකිරෙන දුඩ තැටි හා සංයුත තැටි කිහිපයක් මන්ත්‍රීවරයාගේ නිවසින් සොයාගත් බවයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පදිංචිව සිටින මාතිවෙල මන්ත්‍රී නිල නිවස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පරීක්ෂා කිරීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් ඊයේ පියවර ගනු ලැබුවා. සර්ච් කරන්න ඕන කියලා තමයි කියන්නේ. මේ වොරන්ට් එකක් තියෙනවලු. මේකේ තියෙන්නේ ඔබතුමා යම් පුද්ගලෙක් එක්ක දුරකථනයෙන් කතා කරන සංවාද වගේක් තියෙනවා. ඒක කියනවා ඔබතුමාත් එක්ක කතා ගන්න පොලිස් දෙපාර්තමේන්තුවේ අය නිලධාරීන් වගේ ඔබතුමාට යම් ලේඛන ලබා දෙනවා. ඒ ලේඛන තියෙනවද කියලා බලන්න. පොලිස් මාධ්‍ය කොට්ටාසයේ නිවේදනය කළේ බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගත් පිස්තෝල ගිනිඅවියක්, එම අවිය සඳහා භාවිත කරනු ලබන මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 127ක් සහ සැකකටයුතු ලේඛන කිහිපයක් මෙම සෝදිසියේදී හමු වූ බවයි. ඒ අනුව ඊයේ රාත්‍රියේම රංජන් රාමනායක මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවට මන්ත්‍රීවරයා නුගේගොඩ පිහිටි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ටාශයේ වෙත රැගෙනු ලැබූ අතර එහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනුණා. මන්ත්‍රීවරයා හමුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊයේ රාත්‍රියේ එහි පැමිණියා. ඒ අනුව රංජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් පොලිසිය අද දිනේත් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම සිදු කළා. පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ටාසයේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැකකිරෙන දෘඩ තැටි සහ සංයුක්ත තැටි ගණනාවක්, ලැප්ටොප් පරිගණකයක්, පිස්තෝල ගිනිඅවියක්, එම සජීවී පතොරම් 127ක් සහ සැකකටයුතු ලේඛන කිහිපයක් සොයාගත් බවයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ටාසේ සහ අල්ලස් හෝ දූෂණ ශෝධනා විමර්ශන කොමිෂන් සභාවේ වැදගත් අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වීමක් කර ඇත යන්න පිළිබඳව හා එම විමර්ශන පැවැත්වීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කෙරෙහි අනාදර හැඟීම් ඇවිස්සීමට නැතිනම් යුක්තිය පසිඳලීම කෙරෙහි වෛරය ඇතිකිරීම සඳහා රජයේ නිලධාරීන් සමග කුමන්ත්‍රණය කර ඇත යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බව එම නිවේදනයේ සඳහන්. එසේම මන්ත්‍රීවරයා බලපත්‍ර නොමැතිව ළඟතබාගත් ගිනි අවිය භාවිත කර යම්කිසි අපරාධයක් සිදුකර ඇත යන්න පිළිබඳව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ටාසේ විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මූලස්ථානයේ පවසනවා. මෙම කරුණු පිළිබඳ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව රංජන් වාමනායක මන්ත්‍රීවරයා නොගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කෙරුණා. ආණ්ඩුවේ නිකුත් කළ රාජකාරිය අවියට ලයිසන් ගන්න ප්‍රමාද. ඇයි මෙච්චර ප්‍රමාද උනේ මේතන මේ කටුතර ගන්න? දන්නේ නැමනේ ඉතින් මේ මහතුරු ගන්න. හොඳට සලකුවද? ආ අනේ පොලිසියෙන්. සේරමල් යාළු. රයිට් මල් රයිට්. රයිට් මල් රයිට්. පැමිණිල්ල විභාගයට ගැනුනේ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් HUK පැල්පොළ මහතාගේ නිලමැදිරිය තුලදී. රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා. පොලිසිය මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණේ ගිනි අවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 102, 120, 113 සහ 215 යන වගන්ති යටතේ. එමෙන්ම අසභ්‍ය කවර සහිත සංයුක්ත තැටි 32ක්, වෙනත් සංයුක්ත තැටි 130ක් සහ දුරකථන සංවාද ඇතුළත් සංයුක්ත තැටි 9ක් මන්ත්‍රීවරයාගේ නිවසෙන් හමු වූ බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. කරුණු සලකා බැලූ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා. මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක් පැන වූ අතර මෙම නඩුව එළඹෙන ජනවාරි 17 වනදා යළි කැඳවීමට නියමිතයි. නිදහස් වීම ගැන ඉතාම සන්තෝසයි. මම සියලු දේවල් ලෑස්ති කරන්න ඇඳුනුත් ලෑස්ති කරන් ආවේ. අධිකරණය ගැන විශාල විශ්වාසයක් ගෞරවයක් ඇති වුණා. මට ඒ මගේ රාජකාරී අවිය නිකුත් කරලා තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය හරහා ආණ්ඩුවෙන්. වසර 2ක් ලයිසන් ලබාගෙන තිබුණා. වසර 3ක් අමතක වෙලා තිබුණා. කොහොම හරි අතපසු වීමක් වෙලා තිබුණා. බුද්ධි. කවුරු නැද්ද? ආටිස් කෑම් ටේබල් එකේ දැරියලාගේ. ඒක අපරාධ කොට්ටාසේ බාර දීලා තියෙනවා. ඊට පස්සේ එතන ඒකේ තියෙනවලු ධානී අපේසේ කරයි ලක්සිල්වා ඒ කට්ටියගේ සම්බන්ධව අමාත්‍යාංශක නඩු සම්බන්ධව ඔබතුමා කතා කරන හඬපටයක් සම්බන්ධ බලමුනේ යක ආධිකරණේ පවතින නඩු කොට උත්තර කින්ද මට කතා කරන්න බෑ. බලමුනේ ස්තු. The big story. මේ අතර රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳව ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මහජන නියෝජිතින් කිහිප දෙනෙකුම අද මෙලෙස අදහස් පළ කළා. තාජම ලොකු දේවල් තියෙනවානේ. දැන් මේගොල්ලෝ කිව්වට බැඳුම් කරේ මහා වංචාවක් කියලා තියෙනවා කියලා පාස්පු ප්‍රහාරය කිව්වනේ. ඉතින් එව්ව කරන්නේ හොයන්න ඕන. මේ සිල්ලර දේවල් අල්ලගෙන රංජන රාමනායකගේ සීඩී ටිකයි ඕ අසභ්‍ය දර්ශන තියෙනවා කියලා චෝදනාවක් වෙලා තියෙනවා. හැබැයි වීඩියෝ පටවා ගත්තා. එහෙම මම කියන්නේ යා ඒක ව්‍යාපාරයක් හැටියට කරන්න තිබුණ නම් ඒක වැරදි. පුද්ගලිකව යමක් තියාගත්ත නම් ඒක වැරද්දක් නෑ. අපේ රජය යටතේ කිසිදු පරිගැණීමක් සිදු වෙන්නේ නැහැ. පොලිසියට ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය ලැබිලා තියෙනවා. අපිත් විමසිල්ලෙන් ඉන්නවා. කවුරු හරි අපේ රජය අප්‍රසාදයටපත් කරන්න වැඩ කටයුතු කළොත් ඒ වෙනුවෙන් අපි ඉදිරිපත් වෙන්නත් සූදානමින් ඉන්නවා. රංජන් කිව්වා වගේ මේක මේ තර පැලැන්තියක ප්‍රශ්නයක් කියලා අපිට හිතෙනවා. ඒ පැලැන්තිය නියෝජනය කරන අය අපේ පැත්තේ තියෙනවා. ඒ පැලැන්තිය රකින අය ඒ පැත්තේ තියෙනවා. වැඩක් නැහැ. ඒගොල්ලෝ මේගොල්ලන්ව බේරනවා, මේගොල්ලෝ ඒගොල්ලන්ව බේරනවා. තුමා නොබියව මේ කතන්දරේ කියනවා. තුමාගේ කතාවේ යම් සත්‍යක් තියෙනවා. ඒ අපේ යම් අයගෙනම මේ කියන්නේ. පහුගිය දවස්වල රංජන් රාමනායක මන්ත්‍රීතුමාට UMP එක ඇතුළේ බැන්නා. ඒගොල්ලන්ගේ කටහින්ද තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා පෙරදුනේ කිව්වා. නාම යෝජනා නොදෙන තත්ත්වයට ගේන්න එක්සත් ජාතික පක්ෂය ඇතුළම කුමන්ත්‍රණයක්ද කියලා අපිට හරියටම කියන්න බෑ. ගිනි අවි ආඥා පනත යටතේ නිකුත් කරන වාර්ෂික බලපත්‍රයක්. කොන්දේසි සඳහන් වෙනවා. දෙසැම්බර් 31 කලින් බලපත්‍රය අලුත් කරගන්න ඕනේ. එහෙම ප්‍රමාද වෙලා බලපත්‍රය අලුත් කරගන්න විට බලපත්‍ර ගාස්තු හා සමාන දඩයක් ගහන්න ඕනේ. ඒ දඩය පරිපාලනමය දඩයක්. මේ කියනවා නඩු පැවරීම වෙනුවට. මොකද ඒක තේරුම සිංහල තේරනවද මේ පොලිසියෙන් දාරින්ට? ප්‍රවෘත්ති වල යනවා බලපත්‍ර නැති ගිනි අවියක් අතලක තිබු නිසා එතුම අත්අඩංගුවට ගත්තා කියලා. ඒක බොරු. ඒ පොලිසිය දුන්න ප්‍රකාශය සම්පූර්ණ වැරදි. රංජන් රාමනායක මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගත්තේ එතුමගේ තියෙන ජංගම දුරකථන දෙකක්. පහුගිය කාලේ කතා කරපු දුරකථන
සංවාද 121000ක් පටිගත කරපු සීඩී තටි කීපයක් එතුමගේ නිවසේ තියෙනවා කියලා අපිට තොරතුරු ලැබුණා. මේ තොරතුරු අනුව අධිකරණය වරෙන්තුවක් කරගෙන ගිහිල්ලා මේක ගත්තා. මේකේ තියෙනවා අපි අහුවා. රංජන් රාමනායක මහත්තයාගේ ජංගම දුරකථනයෙන් කාටද කතා කරලා පටිගත කරලා තියාගෙන ඉන්නේ? එතුමා කතා කරනවා අපේ හාමුදුරනේ CID ගේ IP නිශාන්ත සිල්වා මහත්තයා. කතා කරලා කියනවා මහින්දානන්ද අලුත්කමගේ අත්අඩංගුවට ගත්ත හරිද? දැන් ලෑස්තිද ෆයිල් එක? ඔයා ගෙනියන්න මම දැන් නඩුකාරයට කතා කරනවා. මෙයා ඊළඟට නිශාන්ත සිල්වාට කියනවා මම දැන් එවනවා කෙනෙක් ෆයිල් එකේ පිටපතක් මට එවන්න. මම මේක ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගන්නවා. නිශාන්ත සිල්වා CID ගේ ෆයිල් එක පල්ලයට එවනවා. රංජන් රාමනායක මහත්තයා කරගෙන යනවා. ඊළඟට ශානි ඔබේසේකර කතා කරලා කියනවා රණවිරුවටගේ හිරේ දාන්න ඕනේ. මෙන්න මේ අධිකරණයට අපි දානවා. මෙන්න මේ චෝදනාව ඔබතුමා මෙන්න මේ නඩුකාරතුමියට කතා කරන්න කියනවා. නඩුකාරතුමියට කතා කරා කියලා කියනවා. මේ සියලු පටිගත කිරීම අපේ හාමුදුරනේ හවුලා තියෙනවා. සියලු දෙනා අත්අඩංගුවට ගන්න කරපු සියලු කුමන්ත්‍රණ අධිකරණවල විනිසුරුවරුන්ට කතා කරනවා. මේක වහාම හිරේ දාන්න ඕනේ. මෙයා අත්අඩංගුවට ගන්න ඕනේ නැත්නම් ඔබතුමියලා අධිකරණයේ සමහර අයගේ උසස් වීම ගැන කතා කරනවා. මේ සියලු දුරකතන තැටි ටික අත්අඩංගුවට ගන්න තමයි අපේ හාමුදුරනේ රංජන් රාමනායක මහත්තයා ඉදිරියට ගියේ. මේ අපේ පොලිසියටත් මොලේ නැහනේ. පොලිසියත් ඉතින් යන්නේ වෙනකක් කරන්නේ තව දෙයක්. පොලිසියට ගියේ අත්අඩංගුවට ගන්න CD එක. කෙහෙමල් පිස්තෝලයක් අල්ලගෙන TV එකට පෙන්නවා. දැන් රට හිතන්නේ මේ බලපත්‍ර නැති ද රංජන් අත්අඩංගුවට ගත්තා නේ. කිසිදු ආගමකට ගැරහීමට කිසිවෙකුට ලබා දිය නොහැකි බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විරකැටිය කසාගල් රජමහා විහාරස්ථානයේ අද පස්වරුවේ පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයකට එක් වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළා. වේරකටිය සහ ඒවට ප්‍රදේශවල පාසල් ළමුන් දහසකට පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය අද පැවැත්ුණේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සිංහල බෞද්ධයා හැර අනිත් හැම ආගමකම තමන්ගේ ආගමට හෝ ස්වාමීන් වහන්සේලාට හෝ ඒ ආගමට සම්බන්ධ පූජක උතුමන්ලාට කිසි විදිහක ගරහනවා මම දැකලා නැහැ. මම අහලත් නැහැ. හැබැයි බෞද්ධයන් කරනවා ඒක. පසුගිය මැතිවරණ කාලේ බෞද්ධෝ යයි කියන අය අපේ හාමුදුරුවන්ට ගරපු ඇති දෙරුවන් සරණයි කියන එක දෙරුවන් තරණයි. එහෙම කියලා ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරා මහා ආඩම්බරේ. බෞද්ධ වේවා අනිත් ක්‍රිස්තියානිකාය කතෝලික වේවා මුස්ලිම් වේවා කිසිම ආගමකට ගරවීමට ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ ඔවුන්ට වෙනත් කෙනෙකුට. පසුගිය ආණ්ඩුව සමයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට සිදු වූ අසාධාරණ කම්වලට 99%ක් වගකිව යුත්තේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. කිරිබත්ගොඩ අද පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. ජනාධිපතිවරණයට සහය දැක් වූ කැලණිය ආසනයේ එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් ස්තුතිය පළ කිරීම සඳහා සංවිධාන කළ ජන හමුවක් අද කිරිබත්ගොඩදී පැවැත්වුණා. අවශ්‍ය විදියට මේ ජනතාව බලා ගන්න අපට බැරි වුණා. යහපාලනය කියලා පොඩි විනයක් අපි උරුවෙදාගෙන ඒ හරහා අපි ජනතාව අමතක කරා. ඒකට සම්පූර්ණ වගකීම ගන්න ඕන රජේ. රජේ කිව්වා මම ඒකෙන් 99%ක් වන් වගකීම් පවරන්නේ එක්සත් ජාතික පක්ෂ නායකතුමාට. රැකියා නොදුන්නේ නැහැ. රැකියා දුන්න සමහර ඇමතිවරු 7-8 දෙනෙක්. ඒගොල්ලොන්ගේ අමාත්‍යාංශවල, ඒගොල්ලොන්ගේ ගම්වල, ඒගොල්ලොන්ගේ ආසනවල විතරක් දුන්නා. ඒ ආකාරයට අපේ රජේ හුඟක් වැරදි කරා. ඒවයි ප්‍රතිඵල තමයි අපට නෙලා ගන්න සිද්ධ වුණේ. අවසානයේදී මේ ප්‍රතිඵල වලට ගොදුරක් වුණේ අපේ ජනාධිපති අපේක්ෂකතුමා. බලය තියෙනකොට නම් තනතුරු ගන්නට හෝලිමට ඉන්නවා නීති ශාස්ත්‍රයේ විශේෂඥ. විපක්ෂයට ගිහිල්ලා අපේ සමාජිකින්ට අනතුරක් සිදු වෙනකොට අතලොස්සයි ඉන්නේ. මම පැහැදිලිව එකක් කියන්න කැමති. හොන්තට මතක තියාගන්න මේ විපක්ෂයේ ඉන්න කාලේ පැහැදිලිවම ප්‍රායෝගිකව පරිගැනීම් වලට ලක් වෙන දඩයන් වලට ලක් වෙන අපේ සමාජිකයෝ වෙනුවෙන් පෙනී සිටින ඒ නීති කණ්ඩායම් වලට පමණමයි අපි අනාගතයේදී තනතුරු තාන්න මාන්න ලබා දෙන්නේ කියන එක මම පැහැදිලිවම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කොටන් අදින අයට තමයි අපේ පෙරහැරේ යෑමේ අවසර පත්‍රය ලැබෙන්නේ. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. හපුතලේදී පසුගියදා සිදු වූ ගුවන් උතුරෙන් ජීවිතක්ෂයට පත් වූ ප්‍රධාන ගුවන් නියමු බුද්ධිවී බැද්ද සහ සහායක ගුවන් නියමු ලංකාපුර කුලතුංග යන විරුවන්ගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා.
පශ්චාත් මරණ පරීක්ෂණවලින් පසු සෙසු දෙදෙනාගේද සිරුරු ඥාතීන්ට බහර දී ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සිරිවිරත්න මහතා අද දෙරණට සඳහන් කළේ. ගුවන් හමුදාවට අයත් වයි 12 වර්ගයේ ගුවන් යානිය හපුතලේ තම්බපිල්ල මාවත අයිස්පීල ප්‍රදේශයට කඩා වැටුණේ පසුගිය සිකුරාදා උදේ 9:15 පමණයි. අනතුරින් මියගිය ගුවන් හමුදා සාමාජිකයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල මහරෝහලේදී ඊයේ සිදු කෙරුණේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සඳකෙන් වඩුගේ මහතා විසින්. සිරුරු ගින්නෙන් දැඩි ලෙස පිළිස්සීම නිසා ඥාතීන්ට පවා ඒවා හඳුනා ගැනීමට නොහැකිව තිබුණා. යානයේ සහායක ගුවන් නියමුවාගේ සිරුර ඔහුගේ පියා විසින් හඳුනාගෙනුනේ ගෙලබැඳි මාලයකින්. සිසු බටේන්ගේ සිරුරු හඳුනාගෙනුනේ කොළඹ ජාතික රෝහලේ මුඛ සහ හණුක විශේෂඥ අධිකරණ වෛද්‍ය ජයනි වීරරත්න මහත්මිය බදුල්ල මහරෝහලේදී සිරුරු සම්බන්ධයෙන් සිදු කළ විශේෂ දන්ත පරීක්ෂාවකට පසුවයි. පසුව මෘත ශරීර හෙලිකොප්ටර් යානයකින් බදුල්ලේ සිට රැගෙන විත් ඥාතීන්ට බහර දුන්නා. මියගිය නායක ගුවන්බට හෙටියාරච්චි මහතාගේ දේහය අද අලුයම මාතර මුරුතමුල්ල තෙලිච්චවිල පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආවා. අනතුරින් මියගේ 37 හැවිරිදි සැරයන් රජිත වසන්ත කුමාර මහතාගේ දේහය ඊ රාත්‍රී 11:30 පමණ තිස්සමහරාම රබරවත්ත ප්‍රදේශයේ පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබුවා. ගුවන් යානී ප්‍රධාන නියමුවා වූ බලකිර නායක බුද්ධි වී වැද්ද මහතාගේ අවසන් කටයුතු අද සිදු කරුණේ තලාහින පොදු සුසාන භූමියේදී. යානී සහාය ගුවන් නියමුවා වූ බලපන්ති නායක ලංකාපුර කුලතුංග මහතාගේ දේහය ගම්පොළ වැලිගල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන විත් තිබුණේ ඊ රාත්‍රී 10:00 පමණ. ඔහු එළඹින මාර්තු මාසයේදී විවාහ වීමට සූදානමින් සිටියා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්සේ සිදු කරුණේ ගම්පොළ වේකිරිය පොදු සුසාන භූමියේදී. නිකවරටිය ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු අතින් අමානුෂික ලෙස පහර කෑමට ලක් වූ දැරියක් සම්බන්ධයෙන් තොරතුරු ඉකුත්තා පළමු වරට අද දෙරණ රටට අනාවරණ කළා. එවැනිම කනගාටුදායක පුවතක් මාතර කඹුරුපිටිය හොරපාවිට ප්‍රදේශයෙන්ද අද දෙරණට වාර්තා වුණා. මාතර කඹුරුපිටිය හොරපාවිට ප්‍රදේශයේ දිවිගෙවන මාහල්පගේ කාන්ති නැමැති මෙම කාන්තාවගේ දෙවන විවාහයේ සැමියා බීමතින් පැමිණ සිය දියණියන්ට අතවර කිරීමට උත්සාහ කරන බව ඇය පවසනවා. මේ හේතුවෙන් ඇය සිය නිවසින් දරුවන් දරගෙන පලා විත් මෙවන විට වෙනත් ප්‍රදේශයක රහසිගතව රැඳී සිටිනවා. ඉස්සර වෙල විවාහයෙන් දූල දෙන්නෙක් ඉන්නවා, පස්සේ බැලපු විවාහයෙන් එක පුතෙක් ඉන්නවා. ගංජවලට හැබැයි වෙලා ඉන්න මගේ මහත්තයා ලොකු දුවගේ පරිගණක කතාව තමයි නිතරම කියලා තියෙන්නේ. මඩල හරි දරුවා අනාථ කරනවා කියන මට්ටමේම තමයි හැමදාම කතා කරේ. ඒ බයට තමයි අද මම ගෙදරින් බහලා ආවේ. නිතර නිතරම ඒ කියන්නේ දූලගේ කාමරේට රැටෙනවා කියලා දුව මට කියලා තියෙනවා. මට කලිනුත් බාප්පා ගහලා හිටන් මම ඊට පස්සේ පොලිසිය පැමිණිලා දැවට පස්සේ මම දූෂණය කරන මරණය කියලා පොලිසිය ඉස්සර දියුරුවට සාමාන්‍ය පෙළවල් ලියන්න තිබ්බේ නෑ. බාප්පා මට ගහලා හිටන් හොඳ ටෝම් දිමසාල ඇදගෙන ගිහින් කොන්නේ දුල් කියක් පටියක් කරගෙන මට ගහන්නේ දු මං ඊට පස්සේ ගිහිල්ලා ලොකු තාත්තලා ගෙදර වෑන් එකක් ඇතුළේ හැංගිලා තමයි හිටියේ. ඊට පස්සේ මම එහෙම මොන් මරලා ගහලා හිටන් පොලිසියට කතා කරලා මම හොස්පිටල් වැතුණා. තාවකාලිකව මේ ගෙදර අපි ඉන්නේ, මට ඉස්කෝලේ යන්න විදිහක් නැහැ. මේ අතර ගොකරැල්ල අටල්ල තලහින්න ප්‍රදේශයේ අවුරුදු 12ක දැරියක් අවස්ථා කීපයකදී දූෂණයට ලක් කළ සැකකරුවන් දෙදෙනෙකු කැලෑපත ප්‍රදේශයක සැඟව සිටියේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් තිදෙන අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක බව ගොකරැල්ල පොලිසිය සඳහන් කළා. අවුරුදු 50ක්ම වූ පුද්ගලයන් 5 දෙනෙකු විසින් කලක සිට මෙම දැරිය දූෂණයට ලක් කර ඇති අතර ඇය මෙවන විට කුරුණෑගල පළාත්බද්ධ මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ අතර නිකවරටි ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු අතින් අමානුෂික ලෙස පහර කෑමට ලක් වූ දැරියගෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික ළමාරක්ෂක අධිකාරිය අද කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ප්‍රකාශ සටහන් කරගත්තා. ප්‍රමාණවත් තොරතුරු අපිට ලැබිලා තියෙන සියලු තොරතුරු හෙට දිනයේදී විසපතිතුමා හරහා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිතුමා වෙත යොමු කරන්න සූදානම්. දරුවාගේ උපරිම යහපත වෙනුවෙන් මොනවද කරන්න ඕනේ කියන කාරණාවන් පිළිබඳව ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙනවා. එත් සමගින් අද දින රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රතිවිකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.